දිනකට හම්බවන රෝගීන් 3000ට වඩා අඩුවෙන් තියන්න මරණ 100කට වඩා අඩුවෙන් තියන්න සංඛ්‍යාලේඛන වැරදි ලෙස දක්වනවා. එහෙම තියෙද්දි මේ සංචරණ සීමා පැනවීමක් කරන්නේ නැහැ. වෛද්‍යවරු පුන පුනා කියත්. රෝහල්වල වැසිකිළිය තුනක් රෝගීන් ඉන්නවා. විශාල මහනුවරක් බවට පත් කළේ කවුද? මේ රජයේ අකාර්ක්ෂම පාලනය. මේ මරණ සියල්ලටම වග කියන්න ඕන රජය. වෛද්‍යංශ කියනවා මේ ඉදිරි සති දෙක තුන ඇතුළත ලෝක දත්ත අනුව අපේ රටේ මරණ ප්‍රමාණය 20000 ඉක්මවයි කියලා. දැන් කතා කරනවා තුන්වෙනි මාත්‍රාවක් ගන්න ඕනේ කියලා. එතකොට මේ මාත්‍රා දෙකම ලබා දෙන්න ලක්ෂ 350ක් එන්නත් මාත්‍රා අවශ්‍යලා තියෙද්දි දැන් තුන්වෙනි මාත්‍රාවක් ගැන කතා කරනවා. රටේ ජනතාව මෙහෙම රවට්ටන්න එපා. මේ වසර අවසාන වෙන තෙක්වත් මේක සිදු කරන්න පුළුවන් වේද කියන්න බෑ. වාර්තා කරලා තිබුණා රුසියන් සංචාරක බුබුල යටතේ සංචාරකයන් 44 දෙනෙක් ඊයේ උදෑසන ලංකාවට ගෙන්වුවයි කියලා. මේක තමයි බරපතල තත්ත්වයක්නේ. මේ සංචාරකීන්ට කිසිදු ආකාරයක එන්නත්කරණයක් කරලත් නැහැ. ඒතර එන්නත්කරණය නොකරපු රුසියානු සංචාරකයන් රටට ගෙන්වන්න තීරණය කළේ කාගේ උපදෙස් අනුවද? මේ සංචාරකයන් ගෙන්වීමට ගත්ත තීන්දුව අමනෝච්ච ක්‍රියාවක් හැටියට අපි දකින්නේ. අපි ආණ්ඩුවට කියන මේ වගේ මෝඩ වැඩ කරන්න එපා කියලා. අද 5000ක් මැරෙනකොට මේ පිළිබඳ වකිම ගන්න කෙනෙක් ඉන්නවද? මේ ඇලනින්ගේ පහන දැම් නිවිල වගේ දැම් මේ ආණ්ඩුව කතා කයිවාරු ගහලා මාධ්‍ය සම්දර්ශන කරනු මිනා මේ සදා අවශ්‍ය වටා පිටාව සකස් කරන්න. ඒ නිසා අපි ආණ්ඩුවට පැහැදිලිවම කියන දැනට ආණ්ඩුව ප්‍රමාද වැඩි. හැබැයි අවත් දසදහස් ගාණක් මැරෙනක නවත්තන්න කරුණා කළා ආණ්ඩුවේ තිබෙන මෝඩ තකතිරු ඔලොමොට්ටල තීන්දු පැත්තකට දාලා මේ රටේ සෞඛ්‍ය උපදේශකවරුන් සෞඛ්‍ය ශේසඥින්ගේ මාර්ග ඕපදේශකත්වය අනුව කටයුතු කරන ආණ්ඩුව බලාගන්න. එහෙම නොකරුනොත් ආණ්ඩුවේ මැතිඇමතුරුන්ට එලව එලව මිනිස් පාරට බහින්න නොදී ගහන තත්ත්වයකට පත් වෙයි කියලා මම විශ්වාස කරනවා. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.